නාගාගන්ත මට කතා රජීවදේ උදේ හයට මිනිත් මිනිකුට අවුවෙලන්න. අද ජනාධිපතිවරණේ නාමයෝජනාපත්‍ර භාර දෙන අවස්ථාව තමයි. දැනටමත උන්නාසලා දන්නවා 41 දෙනෙක් අපවෙන්දලා තියෙනවා. සමහරට ඊට අඩු වෙන්න පුළුවන් නාමයෝජනාපත්‍ර දෙන අවස්ථාව වෙනකොට. නමුත් මේකෙන් පෙන්ඳුම් කරපු එක කාරණාවක් තිබෙනවා. අපේ රටේ දේශපාලනයේ මැතිවරණ කොමසාරිස්සරයා වෙත ලියාපදිංචි වෙලා තියෙන පක්ෂ සංඛ්‍යාවක් තියෙනවා 70. දැන් අපට මේ ජනාධිපතිවරණකගේ මැතිවරණයක් මතුවෙනකොට තමයි මේ සංවිධාන මොනවද කියලා හරියට අවබෝධයක් ලබා ගැනීමට අවස්ථාවක් සැලසෙන්නේ. බොහෝ අය සමහර තාත්තයි පුතයි පක්ෂ තියෙනවා, තාත්තගේ දුවගේ පක්ෂ තිබෙනවා, මේ වගේ පක්ෂ ගොඩාක් ඇති වෙලා තිබෙනවා. මේ ඔක්කොම මේ පවතින දේශපාල සංස්කෘතිය තුළ මුදල් මේ ජාවාරම් කරන සංවිධාන ලබාවේ බාටපත් වෙලා තිබෙනේ. දැන් මැතිවරණ කොමිෂන්ස් බාටත් මේ ප්‍රශ්නයක්. දැන් අද මුන්නාසලා ඉංග්‍රීසි පත්තරවල තිබෙනවා නාගාලන්ද මහත්මයා අනීතිඥයා, මගේ පුදුලික මිත්‍රයෙක්, මා වෙනුවෙන් උසාවියේ කතා කරපු නීතිඥයෙක්. දැන් ඔහු තමයි ඉස්සරලාම මේ ජනාධිපතිවරණයට තරඟ කරන බවට ප්‍රකාශ කරේ 2017. අවුරුදු දෙකක් ඔහු සූදානම් වෙලඳලා අන්තිම බොහෝ දෙනකොට ඔහුට තරඟ කරන්න පක්ෂයක් නැතුව, මොකද ඔහු මන්ත්‍රීවරයෙක් නොවේනේ, ඔහුට දේශපාලන පක්ෂයක් ඇත්තෙත් නැහැ. ඉතින් ඔහු දේශපාලන පක්ෂයක් බද්දර ගන්න හරි මිලදී ගන්න උත්සාහ ගත්තා. ඒ පොරොන්දු ඉෂ්ට කරලා ඔහු බ්‍රිතාන්‍ය පුරවැසිභාවයෙන් ඉවත් වෙලා ඇවිල්ලා බලාගෙන හිටියා නාම යෝජනා පත්‍රය ලබා දීමට. ඔහු අන්තිම මොහොත කියලා දුණා වගේ පක්ෂ තර කරන්න දෙන්න බෑ කියලා. දැන් අද ඔහු අවුරුදු දෙකකට ඉස්සෙල්ලා ප්‍රකාශයටපත් කර නීතිඥ නාගානන්ද මහත්මයාට සිද්ධ වෙලා තිබෙනවා. අද තමයි ඒ වෙලාව තමයි ඔහුට තේරුනේ මේ මැතිවරණ ක්‍රමය තුළ ජාවාරම් වල යෙදෙන්න පහසුකම් ව්‍යවස්ථාව තුළම ඇති කරලා තිබෙනවා කියන එක. මං හිතේ මේ වෙනමම සාකච්ඡා කළ යුතු ප්‍රශ්නයක්. පක්ෂ 70ක් තියෙනවා. මං හිතන්නේ 35ක් විතර තියෙන්නේ ඔය ජාවාරම් වල. මිලියන් 5යි මිලියන් 3 ඉඳලා මිලියන් 5 මිලියන් 10 යනකම් පක්ෂ බදු දෙනවා. ආපහු ඊළඟ මැතිවරණකම් බලන් ඉන්නවා. දැන් ඊළඟට මෙතන හොඳම අවස්ථාවක් මැතිවරණ තුන ස්ථා දෙකක් ඉස්සරහට තියෙනවා. පළාත් සභා මැතිවරණ එනවා, මහා මැතිවරණ එනවා. ඉතින් පක්ෂයක් ලියාපදිංචි කරලා තිබුණාම හොඳයි, gedare ඉඳන් කර සල්ලි අම්බ කරන්න පුළුවන්.